අයිබෝවන් සුබ උදෑසනක්. අද 2019 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වැනි අඟහරුවාදා දවස. උදා වුණු මේ දවස ඔබට සුබදායී දවසක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි සූදානම් දිවයිනේ පුවත්පත්වල පළ වී තිබෙන නවතම තොරතුරු ඔබ වෙත ගෙනෙන ගගන හිමිදිරිය ආරම්භ කරන්නට ප්‍රථමයෙන් අපි අවධානය යොමු කරන්නට සූදානම් දිනමින ජාතික පුවත්පත වෙතට. දිනමින ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලය විදියට වාර්තා කර තිබෙන්නේ ජනතාවට බොරු කියන පොහොට්ටුවේ සැලසුම එලියට කියලා. කෝටිපති ව්‍යාපාරිකයෙකුත් හවුල් අසත්‍ය ප්‍රචාරවලට අසු වෙන්න එපා කියලා මේ විදිහට කියන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා. එදින දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කර තිබෙනවා කමනී අල්විස් ගෙනන මෙම වාර්තාව. ඇමති මංගල ජනතාවට කියයි කියලත් සඳහන් වෙනවා. ව්‍යාජ තොරතුරු ජනගත කිරීමට නැගෙනහිර යුරෝපෙන් තාක්ෂණය ලබාගෙන කෝටිපති ව්‍යාපාරිකයෝ ආ පෝට්ටුවේ දේශපාලඥයෙකු ක්‍රියා කරන බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසනවා. මෙම කෝටිපති ව්‍යාපාරිකයා ගෝඨාභය රාජපක්ෂ මහතා නිසා කෝටිපතියෙකු වූ අයෙකු බවත් ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නයි කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. දිනමින පුවත්පත එසේ වාර්තා කරද්දී අපි සූදානම් වීඩියෝ දර්ශනයක් ඔබ වෙත ගෙනෙහිමට. ඊයේ දවසේදී කොළඹදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැක් වූ අදහස් කීපයක් ඔබ වෙත ගෙනෙහිමට. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා ගෝඨාභය රාජපක්ෂ එම පක්ෂයේ අපේක්ෂකතුමා ඇත්ත වශයෙන්ම මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය වූ ජාතියේ ආරක්ෂකයා හැටියට පෙන්වන්නට හදනවා. ඒ වගේම රට රැකගන්න පුළුවන්, ආරක්ෂා කරගන්න පුළුවන් මහා වීර චරිතයක්, වීර රණවීරයෙක් හැටියට මවාපාන්න විශාල උත්සාහයක යෙදෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතීතය දිහා බැලුවොත් මොහු ගේ සැබෑ ස්වරූපය අපිට හඳුන්වා ගන්න පුළුවන්. 1991 ජූලි මාසේ 10 වෙනිදා තමයි මේ රටේ පැවතුන යුද්ධයේ ඉතාමත්ම බිහිසුණ මොහොතක් උදා වුණේ. අලිමංකඩ යුද්ධය. අලිමංකඩ යුද්ධයේදී අපේ වීරෝදාර සබලුන් 220කට වඩා ජීවිත අහිමි කරගත්තා. LTT ත්‍රස්තවාදීන් 1000කට ආසන්න ප්‍රමාණයක් නැති වුණා. නමුත් මේ බිහිසුණ යුද්ධය යන මොහොතේ, මේ බිහිසුණ යුද්ධය මේ මහා ඛේදවාචකය සිදුවෙලා දින 10ක් යන්නට ඉස්සෙල්ලා අද මහා වීරත්වෙන් කතා කරන ගෝඨාභය රාජපක්ෂ, ඒ කියන්නේ 1991 ජූලි මාසේ 20 වෙනිදා තමයි ප්‍රේමදාස ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිවරයා හැටියට ලිපියකින් තමන්ට හමුදාවෙන් අයින් වෙන්නට විශ්‍රාම යන්නට අවසර ඉල්ලුවේ. විශ්‍රාම ගිහිල්ලා එතුමා රටින් විශ්‍රාම ගියා විතරක් නෙමෙයි, මුළු රටම දාලා ගිහිල්ලා, රටින් පැනලා ගිහිල්ලා මේ මහා බිහිසුණු යුද්ධයේ ගියපු වෙලාවේ වෙනත් රටක පුරවැසිකමක් ගත්තා. ලංකාවේ ගමන් බලපත්‍රයේ පවා කුණු කූඩයට විසි කළා. ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙක් වුණේ. මේ යුද්ධයේ ඉතාමත්ම බිහිසුණු මොහොතක අපේ රණවිරුවන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිතය අහිමි කරගන්නවා. ඊට පස්සේම උන්ට වීර නායකත්වයක් ලබා දෙන්නට පුළුවන් වුණ මොහොතක තමයි එදා ගෝඨාභය රාජපක්ෂ රට දාලා පැනලා ගියේ. ඒ වගේම යලි වතාවක් තමන්ගේ සහෝදරයා ජනාධිපතිවරයා බවට පත් වෙනකොට එතුමා ලංකාවට ඇවිල්ලා, ඒ කියන්නේ අවුරුදු 14කට පස්සේ ලංකාවට ඇවිල්ලා ආරක්ෂක ලේකම්වරයා බවට පත් උනේ 2005 නොවෙම්බර් මාසේ. ඒ පත්වීමේ ගැනත් විවිධ අදහස් මතිමතාන්තර ප්‍රකාශ වෙලා තියෙනවා. කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමයි රටේ බුද්ධ්‍යාංශය භාර වෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා තමයි ඇත්ත වශයෙන්ම මේ රටේ ආරක්ෂක ඇමතිවරයාත් සමග මුළු ආරක්ෂ ජනතාවගේ ආරක්ෂාවට වග කියන්න ඕනේ. නමුත් මෙතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට ඉඳගෙන මුළු බුද්ධ්‍යාංශයත් තමන්ගේ යටති තියාගෙන කටයුතු කරද්දි තමයි කොළඹ හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන කොටි කතක් ගිහිල්ලා සරත් ෆොන්සේකා මැතිතුමාව පවා ඝාතනය කරන්නට හමුදාවේ ප්‍රධානියා ඝාතනය කරන්නට උත්සාහ කර විතරක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂවත් ඝාතනය කරන්නට උත්සාහ කරා. එතකොට ඒ වෙලාවේ කවුරුවත් ඇහුවේ නැද්ද මේ බුද්ධ්‍යාංශය මේ තොරතුරු
ලබා නොදුන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ කවුරුවත් ඇහැව්වේ නැහැ මේ සිද්ධිය සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ වගකීම අරගෙන ඉල්ලා අස්වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම අකුරැස්සය මුස්ලිම් පල්ලියක ඒ මහා බෝම්බෙන් දකුණේ දේශපාලඥයන් විශාල පිරිසක් අපිට අහිමි වුණා. මහින්ද විජේසේකර ඇමතුමා ඇත්ත වශයෙන්ම සදාකාලීනව ආබාධිතයෙක් බවට පත් කරා. ඒ වගේම අපිට මතකයි ඒ කාලේ ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා ඒත් මරාගෙන මැරෙන කොටි බෝම්බයකින් ජීවිත අහිමි වුණා. ඒ වගේම එවකට හිටපු ඒ අමාත්‍ය මණ්ඩලයේ හිටපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ඝාතනය කිරීමේ උත්සාහ කීපයක් සිදු වුණා. මේ තරම් දක්ෂ ආරක්ෂක ලේකම්වරයෙක් බව අද කියන ගෝඨාභය රාජපක්ෂට ඇත්ත වශයෙන්ම එතුමාට මේ කිසි දෙයක් නවත්තන්නත් බැරි වුණා. නවත්තන්නට අවශ්‍ය බුද්ධිආංශයේ තොරතුරු ලැබුණාද නැද්ද කියන එකවත් අපි දන්නේ නැහැ. අවසානයේදී ඔව් ඇත්ත වශයෙන්ම රාජපක්ෂ සමයේදී 2008 යුද්ධයේ දින්නා. නමුත් අද මුළු රටම දන්නවා ඒ යුද්ධයේ දින්නේ වෙන කවුරුවත් නිසා නෙමෙයි, අපේ වීරෝදාර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නිසාත්. විශේෂයෙන්ම හමුදාවට නායකත්වය දුන්න එවකට හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා නිසාත් බව අද රහසක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒ බව ඒ රාජපක්ෂ ත්‍රිශූලයත් පිළිගත්තා. මොකද අපි තාම මතකයි යුද්ධෙන් පස්සේ ඒ ජයග්‍රහණය සමරලා කේක් එකක් කපනකොටත් එවකට ජනාධිපතිවරයා කේක් එක කැපීමේ වගකීම බාර දුන්නේ සරත් ෆොන්සේකා හමුදාපතිතුමා. අද සරත් ෆොන්සේකා මැතිතුමා අප 16 වෙනිදා පිහිටවන සජිත් ප්‍රේමදාස රජයේ ආරක්ෂාව භාරව සිටින අපේ ප්‍රධානියා හැටියට දැන්තමත් නම් කරලා තියෙනවා. අන්න එහෙමනම් මේ රටේ ජනතාව මේ රට ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ, මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ සැබෑ ලෙසම යුද්ධයට මුහුණ දීපු සරත් ෆොන්සේකාටද? එහෙම නැත්නම් යුද්ධය ඉතාමත්ම භයානක අවස්ථාවක රටෙන් පැනලා ගිය, රටේ පුරවැසිකමත් දාලා ගිය ගෝඨාභය රාජපක්ෂෙන්ද කියන එක තීන්දු කරන්න ඕනේ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා අද මේ රටේ ආරක්ෂාව සපයන්නට මුල් තැන දීලා තියෙනවා. ඒ රට මේ ආරක්ෂාව සැපීමේදී එතුමා කියන විදියට ආරක්ෂාව සපයන ගමන්ම ආරක්ෂාවට අවශ්‍ය ප්‍රධාන සාධකය වෙන සංහිඳියාවත් මේ රට තුල තවත් ශක්තිමත් කළා. විශේෂයෙන්ම ජාතීන් ආගම් කුල වශයෙන් නොබෙදන ශ්‍රී ලංකාවක් තුල විතරයි මේ රටේ ජාතික ආරක්ෂාව සහතික කරන්න පුළුවන් කියන එකත් ප්‍රකාශ කළා තියෙනවා. වීඩියෝ දර්ශනයේ අනතුරු අපි නැවතත් සූදානම් දිනමින ජාතික පුවත්පත වෙතටම අවධානය යොමු කරන්නට. හමුදාපති රුව යෙදූ ප්‍රචාරක දැන්වීමට හංසයාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කියලා වාර්තාවක් මානෙල් පුෂ්පකුමාරි ගෙනෙන වාර්තාව. මේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම ඡායාරූපය සහ ප්‍රකාශයක් යොදා ගනිමින් පසුගිය 13 වනදා මෙරට පුවත්පත් රසක පොදුජන පෙරමුණේ ප්‍රචාරක දැන්වීමක් පළ කිරීම හා විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූපද එම දැන්වීමේ පළ කර ඇති බව සඳහන් කරමින් ඇමති අජිත් පී පෙරේරා මහතා මැතිවරණ කොමිසමට ඊයේ පැමිණිලි කර තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාද මෙම කාරණාව සම්බන්ධයෙන් ඊයේ දවසේදී සඳහන් කර තිබුණා. නමුත් ඊයේ මැතිවරණ කොමිසමට ගොස් අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙසේ පැමිණිලි කර තිබෙන බවට තමයි අද දින මින පුවත්පත වාර්තා කර තිබෙන. මිළඟට අපි සූදානම් මැතිවරණ කොමිසමට ගොස් පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අජිත් පී පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළ එම කරුණ ඔබ වෙත ගෙන ඒමට බොහොම ස්තුතියි. අපි මේ එනකම් ප්‍රමාද වෙලත් බලන් හිටියට අද සජිත් ප්‍රංස් මැතිතුමාගේ ඡන්ද නියෝජිත වශයෙන් මම විශේෂ පැමිණිල්ලක් මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට කළා. ඒ පැමිණිල්ල තමයි ධූරදරණ හමුදාපතිවරයෙකුගේ ඡායාරූප සහ ප්‍රකාශයත්, ඒ වගේම නිලැඳුමෙන් යුතු විශ්‍රාමගේ හමුදා නිලධාරීන්ගේ ප්‍රකාශයක් සහ ඡායාරූපත් භාවිතා කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමාගේ මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා දැන්වීම් පළ කළ තිබුණා සතියන්තයේ සෑම පුවත්පතක. මෙම දැන්වීම ස්ථීර සාරෝම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම. දූරදරණ හමුදාපතිවරයාත් මේකෙන් දුෂ්කරතාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම
මැතිවරණ පිළිබඳව තිබෙන ආචාර ධර්ම කඩවෙලා තිබෙනවා. ඒ වගේම රජයේ සේවකයන්ට අදාළ හමුදාවට අදාළ ආචාර ධර්මත් නීතියත් කඩවෙලා තිබෙනවා. මේ කාරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ අවධානය අපි යොමු කළා. ලිඛිතවම ඒ පිළිබඳව අපගේ විරෝධය පළ කරා. අත වශයෙන්ම මේ වරදේ ප්‍රමාණය කොච්චරද කිව්වොත් ලංකාවේ තීන්දු වූ මැතිවරණ පෙස්සම් වල තිබෙන මූලධර්ම අනුව සැලකුවාම බොහොම පැහැදිලිව මැතිවරණයක් ජයග්‍රහණය කරන අපේක්ෂකයෙකුගේ ඒ ජයග්‍රහණය නිෂ්ප්‍රභ කිරීමට තරම් මේ මැතිවරණ වරද ප්‍රබලයි. ඒක බොහොම බරපතල මැතිවරණ වරදක්. එනිසා අපි මේ සාක්ෂි ඉතිරි කරගන්නවා. ඒ වගේම අපි මේ පිළිබඳව දැඩිව වාචිකව සහ ලිඛිතව පැමිණිලි කරා. මේ විදිහට මේ හමුදාවේ නිලධාරීන්වත් අපහසුතාවයට පත් කරලා, හමුදාවේ නිලැඳුන් අපහසුතාවයට පත් කරලා, එක් පක්ෂයක මැතිවරණ ප්‍රවර්ධනය සඳහා මෙලෙස කටයුතු කිරීම බොහොම පැහැදිලිව නීතියට විරුද්ධ දෙයක්. ඉතින් මම හිතන්නේ මට හිතාගන්නත් බෑ මේ තරම් වගකීම් විරහිත විදිහට කටයුතු කරන්න ඇයි කියලා. නමුත් දේශපාලනිකව කල්පනා කරනකොට පේනවා අපි මේ රටේ ආරක්ෂාව, නීතිය, සාමයේ විෂයන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වන රජයක් තුළ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මැතිතුමාට ලබා දෙනවා කියන මැතිවරණ ප්‍රතිඥාව ගාලුමෝදුර පිටියේ රැස්වීමේදී දුන්නට පස්සේ ඒකෙන් කලබලයට පත්වෙච්ච, ඒකෙන් කම්පණයට පත්වෙච්ච මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම කරපු මේ නීති විරෝධී, ඒ වගේම හදිසි වැඩක් තමයි මේ. ඉතින් පත්තරේ දැන්වීම දාලා මේ මෙවැනි මැතිවරණයක ප්‍රතිඵල වෙනස් කරන්න බෑ. නමුත් මේ මෙවැනි බරපතල මැතිවරණ වරදක් කරන්න පෙළඹුණේ සරත් පොන්සේක මැතිතුමා ආරක්ෂාව සහ නීතිය සාමය එතුමාගේ බහරයට පත් කරනවා කියන ප්‍රකාශයත් සමගයි. ඉතින් ඒ නිසා අපි මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ ඉල්ලා හිටියා මෙවැනි වැරදි තවදුරටත් සිදුවීම වළක්වන්න, ඒ වගේම මේ වරද කරපු අයට විරුද්ධව තදින්ම රටේ නීති අනුව ක්‍රියා කරන්න කියලා. ඒ වගේම අපි නැවත මතක් කරන්න කැමති මෙවැනි බරපතල වැරදි කරපු අවස්ථාවලදී මීට කලින් රටේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙලා ඒ දුරදරණ පුද්ගලයන්ගේ ඉන් අනතුරුව අපි සූදානම් අරුණු පුවත්පත වෙතට ඔබේ අවධානය යොමු කරන්නට. අරුණු පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කර තිබෙන්නේ ජනාධිපතිවරණයට පෙර ස්විස් කොටින්ගේ ඉලක්කය කරුණා යාපනයේ කිලෝග්‍රෑම් 15ක් බර ඇති ක්ලේමෝ දෙකක් සොයා ගැනේ කියලා මේ විදිහට වාර්තාවක් තිස්ස රවින්ද්‍ර මාධව කුලසූරිය ගෙනෙනවා. අරුණු පුවත්පත වෙනුවෙන් කෙසේ වෙතත් පෙරේදා දවසේදී කිල්නොච්චේ ප්‍රදේශයේදී පවත්වාගෙන ගිය අවිගබඩාවක් වටලීමට පොලිසිය සමත් වී තිබුණා. පොලිසියට ලද තොරතුරකට අනුව මෙහෙම ක්‍රියාත්මක වුණා. එහිදී අවි ආයුධ කිහිපයක්ම සාගත් බවට තමයි සඳහන් කෙරුණේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධව මෙම පුවතත් උපුටා දක්වා තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර නැගෙනහිර පළාතේදී කරුණා අම්මාන් ඝාතනය කිරීම සඳහා කිල්නොච්චේ සිට අවි ආයුධ ප්‍රවාහනය කර ඇති බව දැනට කෙරෙන ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම්වලදී අනාවරණය වී ඇති බවට තමයි අරුණ පුවත්පත අද සිය ප්‍රධාන තොරතුරු වලින් වාර්තා කර තිබෙන්නේ. අනතුරු අපි මෞබිම ජාතික පුවත්පත වෙතට අවධානය යොමු කරමු. එයත් මෙම පුවතම උපුටා දක්වා තිබෙනවා. ප්‍රභාකරන්ගේ කෙරුම වමහරන්න පටන් ගනි යාපනයේ ඊඩමක අධි බලති පැති බෝම්බ දෙකක් යනුවෙන් සඳහන් කර තිබෙනවා. බිරියගේ ජංගම දුරකථනයෙන් තොරතුරු එළියට බෝම්බ ඇතිරු රතු කාපට් එක සොයා ගනී කියලත් අද වාර්තා කර තිබෙනවා. කිල්නොච්චේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්න ලැබූ කොටි සමාජිකයා ලෙස කටයුතු කරන පුද්ගලයෙකු පිළිබඳව සහ ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මෙසේ මෙම කරුණු අනාවරණය කර ගැනීමට ආරක්ෂකාංශය සමත් වී ඇති බවට තමයි අද මෞබිම පුවත්පත මෙසේ වාර්තා කර තිබෙනේ. යාපනයේ ඉඩමක සංගවා තිබියදී අධි බලති පැති බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම
අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග ඔහුගේ බිරිඳ සහ සොහිරිය අත්අඩංගුවට ගෙන තිබුණා. එම අවස්ථාවේදී සිදු කරන ලද පරීක්ෂණවලදී බිරියගේ ජංගම දුරකථනයෙන් තොරතුරු රසක් අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශය සමත් වී තිබෙනවා. ඒ වගේම බෝම්බ ඇතිරු රතු කාපට්ටකක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබුණා. මෙවන විට එම රතු කාපටය සොයාගෙන ඇති බවටත් අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. මව්බිම පුවත්පතේම අපි තවත් පුවතක් වෙතට අවධානය යොමු කිරීමේදී දෙමළ සන්ධාන මන්ත්‍රී වියාලේන්ද්‍රන් සහයත් ගෝඨාභයට කියලා වාර්තා කර තිබෙනවා. ජයසූරිය උඩුකුඹුර ලක්ෂ්මී ජයකොඩි මේ වාර්තාව ගෙනෙන්නේ. ප්‍රගතිශීලී දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට සිය කැමැත්ත පළ කර ඇති බවට මව්බිම පුවත්පත උපුටා දක්වද්දී අපි සූදානම් දිවයින පුවත්පත වෙතට ඔබේ අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඇල්ලූ කොටියාව මහරයි. කිලෝ 15ක ක්ලේමෝ බෝම්බ දෙකක් සොයා ගැනී යාපනයේ වරණී ප්‍රදේශයේ ඉඩමක් පිටුපස වළදමා තිබියදී සොයා ගැනී කියලා වාර්තා කර තිබෙනවා. සමන් ගමගේ මේ වාර්තාව ගෙනෙන්නේ. ත්‍රිකුණාමලයේ සේරුනුවර ප්‍රදේශයේ රැඳී සිටියදී යුද හමුදාව මගින් අත්අඩංගුවටගෙන පොලිසියට බහර දුන් තීබන් නොහොත් ජෝසප් පීටර් රොබින්සන් නැමති LTTE ත්‍රස්තවාදියාගෙන් ලබාගත් තොරතුරු මත එකක් කිලෝග්‍රෑම් 15ක් බර ඇති තවත් අධිබල ක්ලේමෝ බෝම්බ දෙකක් පොලිසිය සොයාගෙන තිබෙන බවට තමයි දිවයින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. කිල්නොච්චිය පොලිස් ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ බහරේ සිටින මෙම කොටි ත්‍රස්තවාදියාගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී යාපනය කොණ්ඩාවෙල් වරණී ප්‍රදේශයේ ඉඩමක පිටුපස වළදමා තිබී මෙම බෝම්බ දෙක සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත කියලා දිවයින පුවත්පත මෙසේ වාර්තා කරද්දී අපි දිවයින පුවත් පතේ තවත් පොතක් වෙතට අවධානය යොමු කරමු. විජාතික අදහස් වලට නොනැමෙන නායකත්වයක් රටට අවශ්‍යයි ගෝඨාභය රාජපක්ෂ කියයි කියලා වාර්තාවක් ලසිත දුමින්ද ගෙනෙනවා. නව ලිබරල්වාදී මත තිබෙන කිසිම ආණ්ඩුවක් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවත් විජාතික අදහස් වලට නැමෙන්නේ නැති නායකත්වයක් රටට අවශ්‍ය බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බවට අද දිවයින පුවත්පත උපුටා දක්වද්දී ජාතික කෘෂිකාර්මික සැලැස්මක් මගින් ගොවියාට සහන සලසනවා සජිත් ප්‍රේමදාස යනුවෙන් දිවයින පුවත්පත උපුටා දක්වනවා. තවත් පුවතක් ජාතික කෘෂිකාර්මික සැලැස්මක් ඇති කරමින් වී ගොවියාට සේම අතුරු භෝග වගාකරුවන්ටද සහන සලසන බව ඊයේ බණ්ඩාරවෙල එක්සත් වෙළඳ සංගම් සමග පැවති සුහද හමුවකදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළ පුවතක් අද දිවයින පුවත්පත මෙසේ උපුටා දක්වා තිබෙනවා. දිවයින පුවත්පතෙන් අනතුරුව අපි සූදානම් ලංකාදීප ජාතික පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට. හිටපු කොටියා වමහරයි කිලෝග්‍රෑම් 15ක බෝම්බ දෙකක් අසුවේ වළදමා තිබුණේ යාපනයේ පාලු ඉඩමක කියලා වාර්තා කර තිබෙනවා. යාපනයේ පාලු ඉඩමක වළදමා තිබියදී සොයාගත් කිලෝ 15 බර ඇති ක්ලේමෝ බෝම්බ කියලා එහි ඡායාරූප පවා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කර තිබෙනවා. ඉන්දික රාමනායක සහ වනි රොමේෂ් මදුෂංක මේ වාර්තාව ගෙනෙන්නේ. යාපනය කොණ්ඩාවෙල් වරණී ප්‍රදේශයේ පාලු ඉඩමක වළදමා තිබූ කිලෝග්‍රෑම් 15ක් බර ඇති අධිබල ඇති ක්ලේමෝ බෝම්බ දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය විසින් ඊයේ සොයා ගන්නා ලදයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළ පුවත අද ලංකාදීප පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කර තිබෙනවා. අපි සූදානම් මිළඟට ඩේලි මිරර් පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට. Two claimants following arrest of ex-LTTE cadre කියලා සඳහන් කර තිබෙනවා. දර්ශන සංජීව බාලසූරිය මේ වාර්තාව ගෙනෙන්නේ. suspect his wife and sister handed over to terrorist investigation division. Claimants weighed 15 kilograms each කියලා අද ඩේලි මිරර් පුවත්පතත් එම පුවතම උපුටා දක්වා තිබෙනවා. කිල්නොච්චිය ප්‍රදේශයේදී පසුගියද අත්අඩංගුවට ගන්න ලැබූ හිටපු LTTE සමාජිකයෙකු පිළිබඳව තොරතුර, ඒ වගේම සැකකරු සහ සැකකරුගේ බිරිඳ, ඒ වගේම ඔහුගේ සහෝදරිය අත්අඩංගුවටගෙන ඔවුන්ව ත්‍රස්ත විමර්ශන කොට්ටාශය වෙත බහර දී ඇති බවට ඩේලි මිරර් පුවත්පත උපුටා දක්වා තිබෙනවා. ඉන් අනතුරුව සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු අනාවරණය කරගත්
කරුණොත් මෙහි සඳහන් වනවා. යාපනය ප්‍රදේශයේ පාලු නිවසක සංගවා තිබියදී අධි බල ඇති කිලෝග්‍රෑම් 15ක් බරකින් යුක්ත බෝම්බ දෙකක් සොයාගත් බවට අද ඩේලි මිරර් පුවත්පතත් එම පුවතම උපුටා දක්වා තිබෙනවා. ඒ අනතුරුව අපි අද දවසේ පළවී තිබෙන වීරකේසරී දමිල පුවත්පත වෙතට අවධානය යොමු කරමු. ජනාධිපති තෙරදල් තොටරබිල් 5 කච්චිකල් පොදු නිලයිපාඩු ආවනත්තිලුම් කයිචාත්‍ය ප්‍රධාන වර්ඩ්පාලර්ගලයි සන්ධික්කවුම් තීර්මාණම් යන්වෙන් සඳහන් කර තිබෙනවා. තී සෝපිතන් ගෙනෙන වාර්තාව ජනාධිපති වර්ණය සම්බන්ධයෙන් පක්ෂ පහක් පොදු එකඟතාවයකට පැමිණ තිබෙන බවට තමයි අද වීරකේසරී පුවත්පත සඳහන් කරන්නේ. ගිවිසුම්වල අත්සන් කරන්න අත්සන් කිරීමටත් සූදානම්. ඒ වගේම ප්‍රධාන අපේක්ෂකයන් හමු වී සාකච්ඡා කිරීමටත් සූදානම් බවට තමයි අද මෙසේ වීරකේසරී දමිල පුවත්පත වාර්තා කර තිබෙන්නේ. ඉන් අනතුරුව අපි සූදානම් කාටුන් විශේෂාංග වෙතට ඔබේ අවධානය යොමු කරන්නට ලංකාදීප පුවත්පතේ කාටුන් විශේෂාංගය. පුද්ගලයෙකු දරපලනවා කුස්සියක් විය යුතුයි. මේ කුස්සියේ සිට තමයි මේ විදියට මේ පිරිස කටයුතු කරන්නේ. එක් පුද්ගලයෙකු අනුන්ගේ වලන් සෝදනවා, තවත් පුද්ගලයෙකු කොටන් මේ විදියට කපා දමනවා, තවත් පුද්ගලයෙකු වලන් සෝදනවට සහයෝගය දක්වනවා. ඒ අතරතුර තවත් පුද්ගලයෙකු ගීතයක් ගායනා කරමින් පැමිණෙනවා. අලි ඇත්තු වුණත් පෙරලන්නම් කියාගෙන මේ විදියට දිව එනවා මොහුන්ගේ ගොඩට. මේ සිත්තම් කර තිබෙන ආකාරයට වාසුදේව නානයක්කාර හිටපු අමාත්‍යවරයා විය යුතුයි. මෙහෙම කොටයක් පලනවා. ඒ වගේම වලන් සෝදනවා උදිත උදය ගම්මන්පිල මහතා විය යුතුයි. ඒ වගේම අනෙක් පැත්තේ විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා විය යුතුයි. ඒ වගේම මෙම ගොඩට දිව එන පුද්ගලයා නළලේ මොට්ටුවකුත් තබාගෙන තමයි මේ විදිහට දිව එන්නේ. මේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආර්මුගන් තොණ්ඩමන් මහතා විය යුතුයි. මෙසේ ඔහුත් අලි ඇත්තු උනත් පෙරලන්නම් කියාගෙන මේ විදියට ඔවුන්ට සහයෝගය දක්වන්නට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව අපි ලංකාදීප පුවත්පතේ පළවී තිබෙන දාස හපුවලානගේ ස්වාරිස් කාටුනේ වෙතට අවධානය යොමු කරමු. ස්වාරිස් කාටුනේ මෙන්න මේ විදියට සිත්තම් වී තිබෙනවා. මං අත බේර ගන්නවා කියලා කාන්තාවක් සඳහන් කරනවා. ස්වාරිස් ගමන යද්දී තමයි මේ විදියට හමුවන්නේ මෙම කාන්තාව. මාර්ගය ඉදිරියේ අතකුත් තිබෙනවා සිත්තම් කර තිබෙන ආකාරයට. ඉතින් මං අත බේර ගන්නවා කියලා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විය යුතුයි. මෙසේ සඳහන් කරන්නේ, අතට අලි කෙඳි මුද්දක් දාලද මැඩම් කියලා තමයි මෙසේ ස්වාරිස් අහන්නේ. ඉතින් එම කාටුන් විශේෂාංගයත් සමගින් අපි සූදානම් අදට නියමිත ගගන හිමිදිරිය අවසන් කරන්නට හෙටත් සුපුරුදු විදිහටම නවතම තොරතුරු රසක් සමගින් ඔබව හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඔබට සුබදායි දවසක්. අයිබෝවන්.